සුබනවසරක් වේවා AL කලාකාරයා YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයාලා හැමෝන්ටම ඔයාලා දැන් බලනවා ඇති මම මගේ කලින් වීඩියෝ එකේ සුබනවසරක් වේවා කියන්නේ නැතුව ඇයි පිස්සෙක් වගේ මේ වීඩියෝ එකේ සුබනවසරක් වේවා කියලා කියන්නේ. ඒකට හේතුව තමයි මේ වීඩියෝ එක ටික දවසකට කලින් මම ඉවර කරේ. මට අමතක වුණා ඒක ජනවාරි පළවෙනිදා වැටෙන්නේ. ඒ නිසා ඒකට සුබනවසරක් වේවා කියලා කියන්න. ඉතින් අවුරුදු පටන් ගන්නකොටම අමතක වෙලා මම පටන් අරගෙන තියෙන්නේ කමක් නැහැ මේ වීඩියෝ එකේ ඉඳන් අපි මතක ඇතුව වැඩේ දිගටම කරගෙන යමු. ඉතින් මම මේ වීඩියෝ එකේදී මේ කියන්නේ අපේ channel එකේ මෙතන ඉඳන් ඔයාලා දිගෙන් දිගටම මගෙන් ඉල්ලපු මාතෘකාවක් ගැන කතා කරන්න හදන්නේ. ඒ තමයි තෙල් සායම් මාධ්‍ය සම්බන්ධව. එතකොට ඔය කට්ටිය ගොඩ කාලෙක ඉඳන් Facebook එකෙන් Messenger වලින් WhatsApp වලින් එතකොට මේක යට comment box එකේ හැම තැනකම වගේ මගෙන් oil paints නැත්නම් තෙල් සායම් මාධ්‍ය සම්බන්ධව ප්‍රශ්න ගොඩක් අහලා තිබුණා. ඒ වගේම ඒ සම්බන්ධව කියලා දෙන්න කියලා කියලා තිබුණා හැම තැනකම වගේ. ඉතින් ඔච්චර අහද්දි මම ඔක නොකිය ඉන්න එක මොකද්ද වගේ. ඒ නිසා අද ඉඳන් පටන් ගන්නවා අපේ තෙල් සායම් සම්බන්ධව ඔයාලව දැනුවත් කරන වැඩසටහන් මාලාව. මුලින්ම අපි තෙල් සායම් දකින්නත් කලින් තෙල් සායම් කියන්නේ මොන වගේ මීඩියම් එකක්ද කියලා අඳුරගමු. ඔයාලා දැන් හැමෝම දන්නවා ඇති ලියනාඩෝ ඩා වින්චිගේ මොනාලිසා ඉඳන් එතකොට හැමෝම පිස්සුවෙන් වගේ හොයන වැන් ගොගේ චිත්‍ර රෆායල් ලගේ ඔය වගේ හැමෝන්ගේම චිත්‍ර බිහි වෙලා තියෙන්නේ මෙන්න මේ oil paints. නැත්නම් තෙල් සායම් කියන මීඩියම් එකත් එක්ක අපිට පාවිච්චි කරන්න තියෙන පරණම මීඩියම් වලින් එකක් තමයි මෙන්න මේ තෙල් සායම් නැත්නම් oil paint. oil paint ගත්තාම ගොඩක්ම සරල මීඩියම් එකක්. ඒ කියන්නේ ඒක හැදිලා තියෙන විදිහත් ගොඩක්ම සරලයි. අපි බලමු ඉස්සරලාමත් මේ තෙල් සායම් මීඩියම් එක හැදිලා තියෙන මොන විදියටද කියලා. තෙල් සායම් මීඩියම් එක ඇත්තරම හැදිලා තියෙන්නේ තෙල් නැත්නම් ඔයිල් වර්ගයක් සහ පිග්මන්ට් එක. පිග්මන්ට් එක කිව්වම ගොඩ දෙනෙක්ට තේරෙන්නේ නැතුව ඇති මේ පිග්මන්ට් එකක් කියන්නේ මොකද්ද කියලා. පිග්මන්ට් එක කියන්නේ වර්ණකාරකය. එතකොට වර්ණකාරකයක් කියන්නේ අපිට අපේ පොළොවෙන් නැත්නම් මෙන්න මේ අපේ මේ අපි ජීවත් වෙලා ඉන්න භූමියෙන් අපිට හොයාගන්න පුළුවන් වර්ණ. ඉතින් මේ ඔයිල් පේන්ට්ස් නිපදවන්න මූලික වශයෙන්ම පාවිච්චි කරන්නේ ලින්සීඩ් ඔයිල් කියන ඔයිල් එක. මේක ෆ්ලක්සීඩ් ඇට වලින් තමයි හදන්නේ. ඉතින් මෙන්න මේ ලින්සීඩ් ඔයිල් එකත් එක්ක පිග්මන්ට් එක දාලා කවලම් කරලා ඊට පස්සේ මැෂින්ස් වලින් අඹරලා ඉවර වෙලා ඔන්න ප්‍රොඩක්ට් එක අපිට දෙනවා පාවිච්චි කරන්න ශිල්පීන් විදියට. ඉතින් ඔයිල් පේන්ට්ස් ගත්තමත් අපිට කාණ්ඩ දෙකකින් බලා ගන්න පුළුවන් මූලිකම වශයෙන්. ඉස්සරලාම අපිට බලා ගන්න පුළුවන් ඔයිල් පේන්ට්ස් වලදී චිත්‍ර ශිල්පීන්ට නැත්නම් ආටිස්ට්ලට හදලා තියෙන ආටිස්ට් ක්වොලිටි එකේ ඔයිල් පේන්ට්ස්. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් ස්ටුඩන්ට්ස්ලට හදලා තියෙන ස්ටුඩන්ට් ග්‍රේඩ් එකේ ඔයිල් පේන්ට්ස්. ඉතින් මේ ස්ටුඩන්ට් ග්‍රේඩ් එකේ ඔයිල් පේන්ට්ස් අපි සාමාන්‍යයෙන් කතා කරන ඔයිල් පේන්ට්ස් එක ගත්තම නැත්නම් ආටිස්ට් ග්‍රේඩ් එකේ ඔයිල් පේන්ට්ස් එක ගත්තාම අපිට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. ආටිස්ට් ග්‍රේඩ් එකේ ඔයිල් පේන්ට් වලට මම මුලින්ම කිව්වා පාවිච්චි කරන්නේ කට්ටිය ලින්සීඩ් ඔයිල් එකයි පිග්මන්ට් එකයි විතරයි. නැචරල් පිග්මන්ට් එකක් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නැචරල් පිග්මන්ට් එකක්. ඒ දෙක විතරයිනේ. හැබැයි ස්ටුඩන්ට් ග්‍රේඩ් එකකින් තියෙන ඔයිල් පේන්ට් එකක් පාවිච්චි කරොත් ඇත්තටම එතෙන්දී අපිට අර මීඩියම් එක සහ ඔයිල් එකට අමතරව බලා ගන්න පුළුවන් ෆිලර් එකක්. සුදු පාට ෆිලර් එකක් හුණු හරි මොනවා හරි ඒ වගේ දෙයකින් හදාපු ෆිලර් එකක්. ඉතින් මෙන්න මේ ෆිලර් එක දාන එකෙන් වෙන්නේ ඔයා අඳින චිත්‍රේ තියෙන වර්ණයේ තියෙන වර්ණයේ තියෙන තීව්‍රතාව අඩු වෙනවා. කලර්ස් වල තියෙන තීව්‍රතාව ගොඩක්ම අඩු වෙනවා. ඒ කියන්නේ අපිට ඇඳපු වෙලාවේ හොඳට තියෙන්න පුළුවන්. හැබැයි ඇඳට පස්සේ ටික වෙලාවකින් මේ සාමාන්‍ය මාසයක් වගේ ගිහිල්ලා මේක ඝනීභවනය වෙන්න පටන් ගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපි ඇඳපු පේන්ටින් එකේ දුර්වර්ණතාවය. ඉතින් ඕක තමයි ස්ටුඩන්ට් ග්‍රේඩ් එකේ සහ ආටිස්ට් ග්‍රේඩ් එකේ තියෙන ලොකුම වෙනස. ඉතින් මේ ස්ටුඩන්ට් ග්‍රේඩ් එක ස්ටුඩන්ට් ග්‍රේඩ් විදියට එන්නේ ස්ටුඩන්ට්ස්ලට ගොඩක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. වගේම ඒ කට්ටිය ඒ අඳින චිත්‍රවලින් ආදායමක් උපයන්නේ නැති නිසා ඒ අයට ලාභයට දෙන්න ඉගෙන ගන්න ලේසි වෙන්න හදපු ප්‍රොඩක්ට් එකක් විදියට තමයි අපිට ස්ටුඩන්ට් ග්‍රේඩ් එකේ ක්වොලිටි එකේ තෙල් සායම් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ආටිස්ට්ලා නම් ඔයා කාට හරි වැඩක් කරලා දෙනවා නම් ස්ටුඩන්ට් ග්‍රේඩ් එක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ පාවිච්චි කරන්න කියලා. මොකද ෆිලර් තියෙන නිසා සමහර බ්‍රෑන්ඩ්ස් තියෙනවා
ෆිල නැතුව වෙන ක්‍රමවේදවලට ස්ටුඩන්ට් ග්‍රේඩ් එක හදාපු ඒවා පාවිච්චි කරාට කමන්නෑ හැබැයි සමහර ෆිල තියෙන ස්ටුඩන්ට් ග්‍රේඩ් එකේ පේන්ස් පවා තියෙනවා ගොඩාක්ම හොඳ මට්ටමේ තියෙන ඒවා ඉතින් අපිට මේවා අපේ කමර්ෂල් වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම ස්ටුඩන්ට් කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මම මෙච්චර වෙලා මේ ඔයාලට පැහැදිලි කරලා දුන්නේ අපි පාවිච්චි කරන පේන්ට් එක සම්බන්ධවනේ ඉතින් අපි බලමු දැන් මෙන්න මේ පේන්ට් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා මේ දෙන්නේ කැම්ලින් ආයතනයෙන් ඔයාලට නිකුත් කරලා තියෙන ස්ටුඩන්ට් ග්‍රේඩ් එකේ පේන්ට් ටියුබ් එකක් මේක මිලිලීටර් 20 පේන්ට් ටියුබ් එකක් පොඩි පේන්ට් ටියුබ් එකක් ඉතින් මේක ලොකු පේන්ට් ටියුබ් එකක් මම මේ පාවිච්චි කරලා දැන් පුංචි වෙලා තියෙන්නේ මේක ආටිස්ට් ක්වොලිටි එකේ ෆීනික්ස් මේක චයිනා මේක ඉන්දියන් ෆීනික්ස් කියන ඔයිල් පේන්ට් වර්ගේ ඉතින් මමත් මේ දෙකම පාවිච්චි කරලා තිනවා මගේ ස්ටඩි වලට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ස්ටුඩන්ට් ක්වොලිටි එකේ පේන්ට්ස් ඉතින් මගේ වැඩවලට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ආටිස්ට් ක්වොලිටි එකේ පේන්ට්ස් ඉතින් අපිට ඔයිල් පේන්ට්ස් වලින් බේසිකලි අපිට චිත්‍රයක් නිර්මාණය කරන්න නම් මූලිකවම අපිට ඔයිල් පේන්ට්ස් තියෙන්න ඕන ඔයිල් පේන්ට්ස් වලට අමතරව අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔයිල් පේන්ට්ස් දිය කරනවා නම් ඒ කියන්නේ ඔයිල් පේන්ට් එක තුනී කරනවා නම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ඔයිල් වර්ග දෙකක් තියෙනවා දෙකට වඩා තියෙනවා හැබැයි සාම්ප්‍රදායිකව අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔයිල් වර්ග දෙකක් තියෙනවා අපිට ඉස්සරලාම පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ ලින්සීඩ් ඔයිල් මෙන්න මේ ලින්සීඩ් ඔයිල් කියන එක අපිට ඉස්සර වෙලාම පාවිච්චි කරන්න පුළුවන් අපේ චිත්‍ර අඳින්න අපේ ඔයිල් පේන්ට්ස් තුනී කරගන්න ඉතින් ඔයාලා දන්නවනේ දැනටමත් ඔයිල් පේන්ට් ටියුබ් එකේ පේන්ට් එක විදියට තියෙන්නේ ලින්සීඩ් ඔයිල්. ඉතින් ලින්සීඩ් ඔයිල් වලින් තවදුරටත් තුනී කරගන්න පුළුවන්. ඉතින් ලින්සීඩ් ඔයිල් අපිට පේන්ට් අපේ පේන්ට් එකට දැම්මට පස්සේ සිද්ධ වෙන දේ තමයි අපේ පේන්ට් පේන්ටින් එක. අපි කරන පේන්ටින් එක වේලෙන්න කොඩ කාලයක් යනවා. කොහොමත් ඔයිල් පේන්ට් වලින් ඔයා චිත්‍රයක් අඳිනවා නම් කාල වේලාව ගැන ටිකක් හිතන්න ඕන දඩබිඩිය කරන්න පුළුවන් හදිස්සියේ කරන්න පුළුවන් පේන්ට් එකක් නෙවෙයි මොකද වේලෙන්න ටික කාලයක් යන නිසා. වේලෙනවා කියන්නේත් මේක වේලෙනවා කියන නිර්වචනය අපිට දෙන්නත් බෑ. වේලෙනවා නෙමෙයි මේක ඝනීභවනය වීමක් තමයි සිද්ධ වෙන්නේ මොකද මේ ලින්සීඩ් ඔයිල් කියන්නේ කාලයක් එක්ක ඝනීභවනය වෙන්න පටන් ගන්න ඔයිල් එකක්. ඉතින් මේ දෙන්නේ ලින්සීඩ් ඔයිල් වර්ග දෙකක් බ්‍රෑන්ඩ් දෙකක ඔයාට බලා ගන්න පුළුවන් මේ ලින්සීඩ් ඔයිල් වල පැහැය වෙනසත් මේ සම්බන්ධව මම ඉස්සරහට වීඩියෝ එකක කරන්නම් මොකද්ද මේ පාට වෙනස් වෙන්නේ ලින්සීඩ් ඔයිල් වලත් ආ වර්ග තියෙනවා මේ වර්ග ගැනත් මම ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම් ඉතින් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් අනිත් ඔයිල් එක තමයි මෙන්න මේ ටර්පන්ටයින් කියන්නේ මේක ආටිස්ට් ටර්පන්ටයින් නැත්නම් වෙජිටබල් ටර්පන්ටයින් එක මේක පාවිච්චි කරලා තමයි අපි අනිත් ක්‍රමයට චිත්‍රයේ තියෙන පේන්ට් එක තුනී කරගන්නේ මේකේ තියෙන විශේෂත්වය තමයි අපි ටර්පන්ටයින් පාවිච්චි කරාට පස්සේ ටර්පන්ටයින් සාපේක්ෂව ලින්සීඩ් ඔයිල් වලට වඩා ගොඩාක් වේගෙන් වේලෙන්න පටන් ගන්නවා ඒ නිසා අපිට ඉක්මනටම කරගන්න ඕන වැඩක් කරගන්න මෙන්න මේ ටර්පන්ටයින් පාවිච්චි කරන්න පුළුවන් ටර්පන්ටයින් වල අනිත් දේ තමයි අපිට ගොඩක් හොඳට දියවෙන ස්වභාවයක් බලා ගන්න පුළුවන් මේ ටර්පන්ටයින් එක පාවිච්චි කරද්දී මතක තියාගන්න මේ තියෙන ආටිස්ට් ටර්පන්ටයින් එකක් මේක නැචරල් එකක් මේක සොල්වන්ට් එකක් නෙමෙයි මේක ඔයිල් එකක් ඉතින් ඔයාලට සොල්වන්ට් එකක් පාවිච්චි කරන්නත් පුළුවන් ඔයාගේ පින්සල් ටික හොද ගන්න ඉතින් ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් හાર્ඩ්වෙයාර් ෂොප් එකකින් ගන්න පුළුවන් අපිට මිනරල් ටර්පන්ටයින් කියන එක ඒ කියන්නේ ඒක ඛනිජයක් කියන්නේ පොළවෙන් ගන්න දෙයක් අර හරියට භූමි තෙල් ඩීසල් පෙට්‍රල් වගේ පොළවෙන් ගන්න දෙයක් තමයි මේ සොල්වන්ට් එක ඒක පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ පින්සල් ටික හොදන්න හැබැයි චිත්‍ර අඳින්න නම් ඒක නිර්දේශ කරන්න බෑ මොකද වර්ණවල තීව්‍රතාව අඩුවීමක් සිද්ධ වෙනවා අන්න ඒ જાතියේ සොල්වන්ට් භාවිතා කිරීමනොත් අපිට සොල්වන්ට් එකක් පාවිච්චි කරලා ඕනනම් අඳින්න පුළුවන් අන්ඩර් පේන්ටින් එකක් වගේ දෙයක් මොකද ඒක ඇඳලි වුණාට පස්සේ උඩට එන්නේ නැති නිසා ඉතින් මූලික වශයෙන් චිත්‍රයක් අඳින ඔයාට තෙල් සායම් පාවිච්චි කරලා මූලිකම වශයෙන් චිත්‍රයක් අඳින ඔයාට ඇත්තටම වැදගත් වෙන්නේ ඔන්න ඔය ඔයිල් වර්ග දෙක මෙතනින් එහාට තියනවා ගැම්සෝල් එතකොට ලික්වින් වගේ එතකොට ලික්වින් ජෙල් වර්ග ඔය ගොඩාක් જાති තියෙනවා හැබැයි ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඉස්සර වෙලාම මේ ඔයිල් පේන්ට් කියන ප්ලැට්ෆෝම් එකට අවතීර්ණ වෙන්නේ කෙනෙක් නම් මේ ඔයිල් වර්ග දෙක තිබ්බාම හොඳටම ඇති දැන්ට මම පාවිච්චි කරන්නේ මේ ඔයිල් වර්ග දෙක විතරයි හැබැයි මම ඔයාලට
ඉස්සරහට ගෙනල්ලා පෙන්වන්න ලික් පින් එක. එතකොට හොයාගන්න පුළුවන් වුණොත් ගැම්ලින් ආයතනෙන් ඉදිරිපත් කරලා තියෙන ගැම්සෝල් වගේ දේවල් ගෙනල්ලා පෙන්වන්නම් මට පුළුවන් වුණොත් විතරක්. ඉතින් ඔයාට මෙන්න මේ ඔයිල් පේන්ට් එක තුනී කරන්න පාවිච්චි කරන ලික්විඩ්ස් වර්ග ගැන දැන් මම පොඩි පැහැදිලි කිරීමක් කරා. ඉතින් ඔයාලට මේ ඔයිල් පේන්ට්ස් අඳින්න තලයක් විදියට භාවිත කරන්න පුළුවන් මොනවද කියලා තමයි දැන් මම මේ කියන්න හදන්නේ. ඉතින් ඔයාට කඩදාසි පාවිච්චි කරන්න පුළුවන්, ලී මතු පිට පාවිච්චි කරන්න පුළුවන්, නැත්නම් කැන්වස් එක පාවිච්චි කරන්න පුළුවන් ඕන දෙයක් උඩ මෙන්න මේ ඔයිල් පේන්ට්ස් පාවිච්චි කරන්න පුළුවන් අපිට. ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට හැමදාම කැන්වස් වලට වියදම් කරන්න අමාරුයි නම් කඩදාසියක් ගන්න, වෝටර් කලර් පේපර් එකක් හරි මොකක් හරි ඒ වගේ පේපර් එකක් ගන්න. ඒ පේපර් එක උඩ මොකක් හරි බේස් කෝට් එකක් ආලේපණය කරන්න. නැත්නම් ඔයිල් එක කඩදාසියට උරා ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ උඩ ඉතුරු වෙන්නේ අපේ පිග්මන්ට් එක විතරයි. ඊට පස්සේ පිග්මන්ට් එක කුඩු වශයෙන් හැලෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔයාට පුළුවන් ප්‍රයිම් කරගන්න කඩදාසිය. ප්‍රයිම් කරගන්න නම් ඒ කියන්නේ බේස් කෝට් එකක් විදියට මොකක් හරි අපිට ඉමල්ෂන් එකක් ඇප්ලයි කරගන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතෙන්දී ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්, අපි ප්‍රොෆෙෂනල් විදියට වැඩේ කරනවා නම් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් ජැසෝ එකක්. ඉතින් මේකත් ගොඩක්ම ඇක්‍රලික් ඉමල්ෂන් එකක් විදියට තමයි තියෙන්නේ. ඉතින් මේ ජැසෝ එක පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඔයාගේ කඩදාසිය ප්‍රයිම් කරගන්න. මේක තමයි සාර්ථකම ක්‍රමවේදය. ඊට පස්සේ ඔයාට ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා සාමාන්‍ය වැඩක් නම් කරන්නේ ඔයාට ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ඔය බිත්තිවල ගන්න පාවිච්චි කරන සුදු පාට තීන්තයක්, නැත්නම් පිටත බිත්තිවලට පාවිච්චි කරන වෝටර් ප්‍රූෆ් නැත්නම් වෙදර් සීල් ඉමල්ෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන් සුදු හෝ වෙනත් පාටක් ඔයාගේ කැමැත්ත පරිදි. හැබැයි ඒ වගේ දෙයක් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔයා කමිෂන් වර්ක් එකක් නැත්නම් කමර්ෂල් ආර්ට් එකක් කරනවා නම් ඒ ආර්ට් වර්ක් එක කාට හරි විකුණන්නේ කරන්නේ ඒ වගේ දෙයකට ඒ වගේ මෙටීරියල්ස් යූස් කරන්න කියලා මම කවදාවත් කියන්නේ නැහැ. ඔයාට හැම වෙලේම ඒ වගේ වැඩක් කරන්න ඕන නම් ප්‍රීමියම් ජැසෝ එකක් ගෙනල්ලා තියාගන්න හැම වෙලේකම. ඒ ජැසෝ එක දාලා ඔයාට පුළුවන් හරි ලස්සනට කස්ටමර් සැටිස්ෆයි වෙන විදියට වැඩේ කරලා දෙන්න. මං ඉස්සරලාම කඩදාසියක් කොහොමද ප්‍රයිම් කරගන්නේ කියලානේ කතා කරේ. ඉතින් මට අමතක වුණා ඔයාලට කියන්න කොහොමද මෙන්න මේ කැන්වස් එකක් පාවිච්චි කරන්න කියලා. ඉතින් අපි ඉස්සරින්දම්ම දන්න දේ තමයි ඔයිල් පේන්ට්ස් නම් කැන්වස්, කැන්වස් නම් ඔයිල් පේන්ට්. ඉතින් ඔයිල් පේන්ටිං එකක් කරනකොට අපිට නැතුවම බැරි දෙයක් තමයි මේ කැන්වස් එකක් කියන්නේ. ඇත්තටම කැන්වස් එකක් කියන්නේ රෙදි වලින් හදපු අඳින මතු පිටකට. ප්‍රධාන වශයෙන් අපිට කපු කැන්වස්, එතකොට ලිනන් කැන්වස්, එතකොට පොලියෙස්ටර් මික්ස් කරපු කැන්වස් වර්ග දැන්ට ලංකාව ඇතුලේ වෙළඳ පොලේ බලා ගන්න පුළුවන්. ඉතින් මම කියන්න කැමති ඔයාට හොඳම ඔප්ෂන් එක තමයි ලිනන් කැන්වස් එකක්. ලිනන් කැන්වස් ගොඩක්ම මිලයි. හැබැයි හැමෝන්ටම ළඟා කරගන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. ඒ නිසා ඔයාට කපු කැන්වස් එකකට, ඒ කියන්නේ කොටන් කැන්වස් එකකට යන්න පුළුවන්. ඝනකමරෙද්දක්, ඝනකමරෙද්දේ සාමාන්‍යයෙන් ඔයාට වෙළඳ පොලේ නැත්නම් ලෝකල් ආර්ට් ස්ටෝ එකකින් ඔයාට ගන්න පුළුවන් ප්‍රී ප්‍රයින්ඩ් කැන්වස්. ඒ කියන්නේ කැන්වස් එක ප්‍රයිම් කරලමයි තියෙන්නේ. කැන්වස් එකේ උඩ බේස් කෝට් එකක් ආලේපණය කරලා, ජැසෝ එකක් ආලේපණය කරලා ඒ විදියට සුමටව හදපු කැන්වස් තියෙනවා. ඒ වගේම තමයි ඔයාට පුළුවන් පිටකොටුවට ගියොත් පිටකොටුවෙන් කැන්වස් ගන්න, කැන්වස් අරගෙන ජැසෝ එක අපිටම ඇප්ලයි කරගන්න පුළුවන් ඒ රෙද්දට. ඉතින් ඒ විදියට ඔයාට හදාගන්න පුළුවන්. ඔයා පොඩ්ඩක් කම්මැලි නම්, ඔයා පොඩ්ඩක් බිසි කෙනෙක් නම් ඔයාට කිසි කරදරයක් නැතුව ප්‍රී ප්‍රයිම් කැන්වස් එකක් අරගෙන ඒ විදියට හදාගන්න පුළුවන්. ඒක මං හිතන්නේ ලේසි. හැබැයි කැන්වස් එක තමන්ම හදාගන්න එකේ ලොකු වාසියක් තියෙනවා. ඒ තමයි ආටිස්ට් කෙනෙක් විදියට තමන්ගේ කැන්වස් එක තමන්ම හදාගන්නවා කියන්නේ තමන් අඳින සර්ෆේස් එක තමන්ම හදාගන්නවා කියන එක. ඉතින් මට ඕන විදියට සර්ෆේස් එක හදාගන්න පුළුවන්. ඉතින් මේකට ජැසෝ ඇප්ලයි කරන්න පුළුවන්, ඇක්‍රලික් වුණත් ඇප්ලයි කරන්න පුළුවන්, කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි ඇක්‍රලික් ඇප්ලයි කරනවට වඩා ජැසෝ ඇප්ලයි කරන එක ලාභයි. වගේම ඒ දෙක අතර වෙනසක් තියෙනවා. මම දැකලා තියෙනවා සමහර ආටිස්ට්ලා ජැසෝ ඇප්ලයි කරලා ඇක්‍රලික් කෝට් එකකුත් උඩින් ඇප්ලයි කරලා ඊට පස්සේ ඔයිල් පේන්ටින් එක අඳිනවා. කිසි ගැටලුවක් නැහැ ඒකේ. මොකද මම ඇඳපුවත් තියෙනවා, කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ අද වෙනකන්. දැනට වෙළඳ පොලේ ගන්න තියෙන ජැසෝ කියන දේත් ඇක්‍රලික්ම තමයි. ඇක්‍රලික් වල බයින්ඩර්ස් පාවිච්චි කරලා තමයි ජැසෝ එක බයින්ඩ් කරන්නේ. ඒ නිසා
මං හිතන්නේ නැහැ එතන ලොකු ගැටලුවක් වෙන්නේ නැති කියලා. හැබැයි ඔයාට මොකක් හරි ලොකු ගැටලුවක් තියෙනවා නම් ඔයා මේ දේවල් හැම දෙයක්ම එක්ස්පීරියන්ස් කරලා බලන්න ජසෝ ගෙනල්ලා එතකොට කැන්වසස් ගෙනල්ලා මේ හැමදේම ඔයාට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් මට්ටමකින් ඒ හැම දෙයක්ම බලන්න ඒ ටික බැලුවට පස්සේ ඔයාගේ ඔළුවට දාගන්න පුළුවන් මම පාවිච්චි කරන්න කැමති මොනවද මම පාවිච්චි කරන්න මට පුළුවන් මොනවද එතකොට මට සෙට් වෙන්නේ මොන වගේ දේවල්ද කියලා පාවිච්චි කරලා බලන්න සමහර ආටිස්ලා ඉන්නවා අමු කැන්වස් වලත් අඳිනවා ඒ කියන්නේ කිසිම ජසෝ එකක් මොනවත් පාවිච්චි කරන්නේ නැතුව ලංකාවේ දැනටත් ඉන්නවා සමහර ආටිස්ලා ට්‍රෙඩිෂනල් ජසෝ ඒවා ඒ කියන්නේ පිටරටවල් වල ගොඩාක් ඉස්සර අවුරුදු 5-400කට කලින් පාවිච්චි කරපු ජසෝ ෆෝමියුලාස් පාවිච්චි කරන කට්ටිය ඉතින් ඒ කට්ටියන්ගෙත් හම්බුණා තහලා දැනගන්න කොහොමද ජසෝ එක හදාගන්නේ ජසෝ එකේ කට්ටිය කොහොමද ඇප්ලයි කරන්නේ කැන්වස් එකට කරන ට්‍රීට්මන්ට් බනවද ඔය හැම දෙයක්ම ඉතින් තෙල් සායම් චිත්‍රයක් අඳින්න ඕන කරන අනිත් උපාංග තමයි අපිට කොහොමත් වෙට් මීඩියම් වලින් චිත්‍රයක් අඳිනකොට අපිට ඕන වෙන පින්සල් බ්‍රෂස් ඉතින් මේ බ්‍රෂස් වලට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් සින්තටික් කෙන්දක් තියෙන පින්සලක් පාවිච්චි කරන්න පුළුවන් එතකොට හොග් හැයා තියෙන කෙන්දක් පාවිච්චි කරන්න හොග් හැයා නැත්නම් මේ ඌරු කෙන්දි මේ ඌරු කෙන්දි තියෙන පින්සලක් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් සේබල් එකක් පාවිච්චි කරන්න පුළුවන් එහෙමත් නැත්නම් මේ තියෙන්නේ ගෝට් හැයා ගෝට් හැයා ගොඩාක් ෂියුම් තැන් මේවා ගොඩක්ම වෝටර් කලර්ස් වලට පාවිච්චි කරන්නේ ඒ නැතත් ඔයාට පුළුවන් මේව ඔයිල් පේන්ට්ස් වලටත් ඔයිල් වැඩි කරලා පාවිච්චි කරන වෙලාවකට දියාරුවට පාවිච්චි කරන වෙලාවකට මේ වගේ පින්සලක් යූස් කරන්න ඒ වගේ තැන් වලට. ඉතින් මම නම් ගොඩක්ම පාවිච්චි කරන්නේ ඔයිල් පේන්ට්ස් වලට මෙන්න මේ නැචරල් බ්‍රිසිල් එකක් තියෙන මෙන්න මේ හොග් හැයා බ්‍රෂස්. ඉතින් මේ හොග් හැයා බ්‍රෂස් වල විශේෂත්වය දකින්නේ මම අඳින චිත්‍ර ගොඩක් රෆ් විදියට මම අඳින්නේ. එතකොට දැන් මේ වගේ සින්තටික් හැයා එකක් අපි පාවිච්චි කරොත් ඒ රෆ්නස් එක නැති වෙලා ස්මූත් ටෙක්ස්ට් එකක් තමයි එන්නේ මතු පිටට. ඉතින් ඔයා කැමති ස්මූත් නිමාවකින් යුතු චිත්‍රයක් ඇඳලා ඉවර කරගන්න නම් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහේ සින්තටික් බ්‍රෂ් එකක් කිසි කරදරයකින් තොරව පාවිච්චි කරන්න. හැබැයි ඔයා බිගින කෙනෙක් ඔයාට උපරිම රසස්වාද ගන්න ඕන නම් මේ චිත්‍ර ඇඳිල්ලේ තියෙන තෙල් සායම් චිත්‍ර ඇඳිල්ලේ තියෙන ඉතින් ඔයාට පුළුවන් එහෙනම් මං වගේ මෙන්න මේවා පාවිච්චි කරන්න මෙන්න මේ නැචරල් බ්‍රසිල් එකක් තියෙන හොග් හැයා පින්සල්. ඉතින් මං කලිනුත් කිව්වා ඔයා අඳින මේ ඔයිල් පේන්ටින් එක නැත්නම් ඔයිල් පේන්ට් වර්ක් එකක් නම් ඔයා කරන්නේ ඒ වර්ක් එක වේලෙන්න ගොඩක් කල් යන්න පුළුවන්. ලික්වින් වගේ ලික්විඩ් එකක් පාවිච්චි කරත් අපිට ටික කාලයක් යන්න පුළුවන් මේ වර්ක් එක ඉවර වෙන්න. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ වර්ක් එක කාලයක් ගිහිල්ලා හරි පරිස්සම් කරලා තියාගෙන මාස 6කට 7කට විතර පස්සේ අවම මාස 6ක් මේක උඩ වානිෂ් කරන්න. මොකද තෙල් සායම් චිත්‍රවලට රාමුවක් දාද්දී කවදාවත් ඉස්සරහට වීදුරුවක් දාන්නේ නැහැ. චිත්‍රේම තමයි ප්‍රොටෙක්ෂන් එක අපි හදන්නේ. ඉතින් මේ විදියට චිත්‍රයට ප්‍රොටෙක්ෂන් එකක් දෙනකොට ඒකට උඩට වානිෂ් එකක් ඇප්ලයි කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේකත් ඔයාලට ලෝකල් ආර්ට් ස්ටෝ එකක ගන්න පුළුවන් මේ වානිෂ් එක. කොළඹින් ගන්නත් පුළුවන් සමහර නුවර වගේ පැතිවලත් මේවා ගන්න තියෙනවා. ඒ වගේම තමයි දැන් Facebook එකේ online මේ හැමදේම ගෙදරටම ඩිලිවරි කරන කට්ටියත් ඉන්නවා. ඒ වගේ කෙනෙක්ගෙන් උනත් ඔයාලට දැනගන්න පුළුවන් මේවා ගන්න කොහොමද කියලා. ඉතින් වානිෂ් එකක් තමයි ඇප්ලයි කරන්න ඕනේ. කවදාකවත් ෆික්සේටිව් එකක් ඇප්ලයි කරන්න එපා. ඔයා අඳින ඔයිල් පේන්ට් එකට වානිෂ් වර්ගත් ගොඩක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයා චුට්ටක් හොයලා බලන්න. මමත් ඉස්සරහට කියන්නම් වීඩියෝ එකකින් ඔයාට හදිසි නම් හොයලා බලන්න. මං ඉස්සරහට ගේන්නම් වානිෂ් වර්ග පාවිච්චි කරන්න පුළුවන්. වානිෂ් එකක් භාවිතා කරන්න අවම මාස 6ක්වත් ඔයාගේ චිත්‍රය වේලෙන්න ඕන. එහෙම නැතුව වානිෂ් එක පාවිච්චි කරොත් වානිෂ් එක උඩ ඉරිතලන්න පටන් ගන්නවා. ඉරිතලලා කෑලි ගැලවිලා බිමට වැටෙන්න පටන් ගන්නවා. එහෙම වුණොත් ඔයා ඇඳපු අර සති ගානක මාස ගානක දවස් ගානක මහන්සිය වතුරේ. අනිත් දේ තමයි ඔයා මේක වැදගත්ම කාරණාවක් මුලින්ම කියන්න ඕන එකක් මේ මට ඇත්තටම අමතකුණා කියන්න අයිපාර. හරියට අමතක වෙන්නේ දේවල් කොහොමද ස්කෙච් එකක් කරගන්නව නම් ඔයිල් පේන්ට් එකට ස්කෙච් එකක් කරගන්නේ
ස්කෙච් එකක් කරන්න භාවිතා කරන්න මොන වගේ දේවල්ද? ට්‍රැඩිෂනල් ක්‍රමවේදය අනුව නම් ස්කෙච් එකක් කරන්න ඔයිල් පේන්ට්ස් වලදී පාවිච්චි කරන චාකෝල් මීඩියම් එක. ඔයාලට චාකෝල් මීඩියම් එක පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් ඔයිල් වලින්ම ස්කෙච් එක කරගන්න පුළුවන්. ඉතින් මම නම් මගේ ස්කෙචස් ගොඩක්ම වෙලාවට කරන්නේ ඔයිල් වලින්මයි. චාකෝල් පාවිච්චි කරන්නේ නැහැ. මිනිරන් වගේ දේවලුත් කට්ටිය පාවිච්චි කරනවා මම දැකලා තියෙනවා. හැබැයි මම පෞද්ගලිකව කැමති නැහැ මිනිරන් කැන්වස් එකට තියලා අඳින්න. මොකද මිනිරන් කියන්නේ ලිහිසි ද්‍රව්‍යයක් නිසා එතන පොඩි පොඩි වෙනස්කම් ඇති වෙන්න පුළුවන් මේ දෙක සෙට් වෙන්නේ නැතුව. ඒ නිසා චාකෝල් මීඩියම් එක පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඔයාගේ කැන්වස් එකේ ස්කෙච් එක දාගන්න, ස්කෙච් එක දාගෙන අඳින්න පටන් ගන්න. ඔයා ඔයිල් පේන්ටිං වලින් චිත්‍ර අඳිනවා නම් ඉතින් ඔයාට ඕන වෙන අනිත් දෙයක් තමයි පැලට් එකක් ඕන වෙනවා. ඔයාට පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ පැලට් එකක් නැත්නම් වුඩන් පැලට් එකක්. මේක නම් ප්ලාස්ටික් පැලට් එකක්. ලීබලින් හදාපු පැලට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාට පුළුවන් ටයිල් කැටයක් උනා පාවිච්චි කරන්න, නැත්නම් වීදුරුවක් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ගොඩාක් දේවල් පාවිච්චි කරන්න පුළුවන් පැලට් එකක් විදියට. මම නම් ඉස්සර ටයිල් කැට, පිඟන් ඔය වගේ දේවලු පාවිච්චි කරලා තියෙනවා. ඉතින් තව වැදගත්ම දෙයක් තියෙනවා පෙන්නන්න. ඒ තමයි ඔයාට පේන්ට් එක මික්ස් කරන්න. ඒ වගේ දේවල් වලට මෙන්න මේ වගේ පැලට් නයිෆ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මං හිතනවා වෙට් මීඩියම් වලින් චිත්‍ර අඳින ඕනම කෙනෙක් ගාව තියෙන්නම ඕන එකක් හරි මෙන්න මේ වගේ පැලට් නයිෆ් එකක් හරි තියෙන්න ඕන. පැලට් නයිෆ් එකක් ගන්නකොට පොඩ්ඩක් බලන්න මෙන්න මේ වගේ ෆ්ලෙක්සිබල් පැලට් නයිෆ් එකක් ගන්න. මොකද ෆ්ලෙක්සිබිලිටි එක වැඩි පැලට් නයිෆ් එකකින් ඔයාට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් ඔයිල් පේන්ට් එක කවලම් කරනකොට. ඉතින් ඔයාට පින්සලෙන්ම කවලම් කරන්න පුළුවන්, නැත්නම් මේ පැලට් නයිෆ් එකෙන් කවලම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට පින්සල නැතුව පැලට් නයිෆ් එකෙන් චිත්‍ර අඳින්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. පැලට් නයිෆ් ආර්ට් වර්ක් වෙනම තියෙනවා. ඒ වගේම තමයි පැලට් නයිෆ් එක හදලා තියෙන අඳින්න තමයි මේ ෆ්ලෙක්සිබිලිටි එක පාවිච්චි කරලා අඳින්න පුළුවන්. ඉතින් ගොඩක්ම මම පැලට් නයිෆ් එකෙන් වැඩ කරන්නේ නැහැ. හැබැයි මම පේන්ට් එක හදාගන්න දැන් පින්සලකින් පේන්ට් එක හදන්න ගියොත් පින්සලටම පේන්ට් එක නාස්ති වෙනවා. හැබැයි මෙතෙන්දි පැලට් නයිෆ් එකට වැඩිය පේන්ට් එක නාස්ති වෙන්න බලන්නේ නැහැ. ඉතින් ඇක්‍රලික්ස් එක ගත්තම මෙන්න මේ ඔයිල් පේන්ට් මීඩියම් එක ඇත්තටම නාස්ති වීම ගොඩක්ම අඩුයි. හේතුව තමයි මේක වේලෙන්න කල්යන්න නිසා ගල් ගෙහිලා විනාශ වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාට පුළුවන් උපරිම වැඩක් කරගන්න. හැබැයි පේන්ට් එක සාපේක්ෂව ඇක්‍රලික්ස් වලට වඩා මිලයි. නැචුරල් පිග්මන්ට්ස් නිසා තමයි මේක මිල වෙලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් පේන්ට් ටියුබ් එකම ml ප්‍රමාණයෙන්, ඒ වගේම එකම බ්‍රෑන්ඩ් එකෙන් පේන්ට් ටියුබ්ස් දෙකක් ගත්තොත් මේ දෙකේ තියෙන මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි වර්ණ දෙකක සමහර වෙලාවට රෙඩ් කලර් එකක් නැත්නම් අපි හිතමු අල්ට්‍රමරින් බ්ලූ එකක් නැත්නම් රෙඩ් වලින් ගත්තොත් අලෙසන් ක්‍රිම්සන් එකක් මේ වගේ දෙයක් අයිවරි බ්ලැක් එකක් එතකොට ටයිටේනියම් වයිට් එකකට වඩා ගොඩක් මිල අඩු වෙන්න පුළුවන්. ඒක ඇත්තටම පිග්මන්ට් වල මිල වැඩිවීම නිසා තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. මොකද මේවා හැම දෙයක්ම නැචුරල් පිග්මන්ට්ස්. ඒ වගේම මේවා ගන්න පොළවෙන් මේවා නිදි වලින් ගන්න. ඒ නිසා මේවා ආර්ටිෆිෂල් විදියට හදන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා ඒ අන්නේ නැචුරල් භාවය නිසාම තමයි මේ චිත්‍රවල ඔයිල් පේන්ට්ස් වලින් අඳින චිත්‍රවල කල්පැවැත්මත් වැඩි වෙන්නේ. ආර්ටිෆිෂල් දේවල් වගේ කාලයක් යද්දී පාට පිච්චිලා ඩැමේජ් වෙන්න පටන් ගන්නේ නැහැ. හැබැයි හොඳ බ්‍රෑන්ඩ්ස් පාවිච්චි කරන්න, කාලයක් තිස්සේ නමක් තියාගෙන ඉන්න බ්‍රෑන්ඩ්ස් පාවිච්චි කරන්න. එතකොට ඔයාට හොඳ ක්වලිටි එකක් ගන්න පුළුවන්. එනේ අඳින වෙලාවට නෙමෙයි මම කියන්නේ, කල්පවැත්මත් එක්ක ගත්තම හොඳ බ්‍රෑන්ඩ් එකක කල්පවැත්ම වැඩි වෙන පුළුවන්. සමහර ලාවට අපි හොඳයි කියලා කියන්නේ මේ මිල වැඩි වෙන බ්‍රෑන්ඩ්ස් ගැන නෙමෙයි. හොඳයි කියලා කියන්නේ පාවිච්චි කරලා බැලුවට පස්සේ කාලයක් තිස්සේ අපේ ආර්ටිස්ට්ලා පාවිච්චි කරපු බ්‍රෑන්ඩ්ස්. සමහර හොඳයි කියන බ්‍රෑන්ඩ් ටික දවසක් ගිහිල්ලා ගල් ගෑනවා ටියුබ් එක. ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා ඔයිල් පේන්ට්ස් අඳිනකොට බලන්න ඉස්සරහට කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් ඔයා ඔයිල් පේන්ට්ස් වලට අලුත් නම් අද මම කරපු මේ වැඩසටහන ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඉතින් අපි ඉස්සරහට කතා කරමු මේ ඔයිල් පේන්ට් සම්බන්ධව සහ තවත් මීඩියම් ගැන, වෙඩ්
වෙට් මීඩියම්ස් ඩ්‍රයිව් මීඩියම්ස් ගැන මේ හැම දෙයක් ගැනම කතා කරමු. එහෙනම් ඔයාලට මම කාඩ්ස් ටිකක් උඩින් දාලා තියන්නම් මෙන්න මේ පැත්තෙන් කාඩ්ස් ටිකක් දාලා තියන්නම්. ඒක ඒ කාඩ්ස් වලට ගිහිල්ලා ඔයාට බලන්න පුළුවන් මම ඔයිල් පේන්ට්ස් කරපු වැඩ දෙක තුනක්. ඒවත් බලලා බලන්න ඔයිල් පේන්ට්ස් මොන වගේද කියලා. එහෙනම් මේ අවුරුද්දේ සුබ වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම කියලා subscribe කරන්න. යහපැත්තේ තියෙනවා රතු පාට bell button එකක්. ඔන්න ඔය bell button එක ඕල් දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් ගෙනාවම ඔයාට ක්ෂණිකව ඒ සඳහා notification එකක් එනවා. ඒ notification එකෙන් ගිහිල්ලා ඔයාට පුළුවන් මගේ වීඩියෝ එකේ එවලෙම වගේ බලන්න. ඔයාට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අද කරපු මේ වීඩියෝ එක සම්බන්ධව සහ තෙල් සායම් සම්බන්ධව පල්ලා comment section එක තියෙනවා. එතෙන්ට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ ගැන comment එකක් දාලා ප්‍රශ්න අහන්න. ඔයාලට පුළුවන් එකතු වෙලා community එකක් හදාගෙන මේක ඇතුළේ කතා කරන්න. මේ දේවල් මොන වගේද කියලා මගේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒකත් කිසිම බයක් සැකක් නැතුව දාන්න. තව යාළුවෙක්ට දැනගන්න කැමති නම් share කරන්න. එහෙනම් අදට අපේ වැඩසටහන ඉවරයි. මම ජනිත් අයිබෝවන්.